දනම හෙල්තැන් ैන්ල වෙස සාදරයෙන් පිගන්නවා ඉතින් අද අපි ඔබට කියලදන් ඉතාම් වැදගත් කාරනයක් ගැන්නවා ලඟගලාඟ වෙන අවිභාග. ඉතින් මේ විභාග වලට අපි සූදාන වෙනකොට අපි බොහෝ කළබල කාරගෙනවා. හැබැයි මේ අන්තිම දවස කොහොමද අපි විභාගට සූදානමය මේක තමයි අපි අද කියලදෙන්ියන්න. ඉතින් ඔබ තවමත් අපේහෙන් කලබ YouTube කල ස ක ස ප්‍ර ක ති ග වග. අප හෙල්තැ බියටි කලබ් පෙස්බු්ේදජ එකකරත් ලයි එකක් දල තියතන්න අපිට යමු අපේ අලුත්මාත්තුකාවට අපි දැන්ඉන්නේ කොතනද අපි ඉන්නේ විභාගෙට කලින් දවසී අපිට තව තියෙන්නේෙ පෑ විසි හතරයි එමන තංක දවසයි අපිගොහොමද මේ දවසට සූදානම් වන්න එක දවසීන් විභාගකට සූදානන් වෙන විිදිහය මේක තමයි යද කියල දෙන්නේ. ඉතින් විවාාග ටිස්සල දවසේ කොහ ද පීන්. අපි කලබල වෙලා ඒවගේම තමයි අපි බයවෙලා ඒවගේම තමයි කොච්චර පාඩන් කරක්. අපිටම්මාදී ඒවගේ තමයි කොච්චර බය පාඩන් කරත් අපිට මේක එට සකස ගන්ඩ බෑ නිරවුල්ල ඉභාහගෙන සූදානන්ගෙන්න්න දැයිති මේක හරි ගැටලවා. එති මේකට අපි පාවිච්චි කරන්න ඕනේ අපි හිතන් ඕනේ අපිට තව හරයට සම්පූර්ණ දවක්තිීම. ඒවගේ තයි පෑ විසිහතරක් එහෙම පිටින්ම තියෙනවා එකරයක් තියෙනවා. මේ කාලය ඇතුළත අපි හොඳට සැලසුන් සහගතව ඒගේම උපක්‍රමශීලීව සූදානංගුුණොත් අපිට එක දවසක් ඇති විභාගට සූදාන මෙන්න. ඉති කොහොමද අපි මේක කරන්න ඔන්න අද අපි මේකට සූදානන්ගෙනවා. අපි මුලින්ම කරන්න ඕනේ අපි බයවෙලා න්න ඕන ඇතටම අපි කලබල වෙලා ඒවගේම ආතතියට පත්වෙලා ඒවගේම බයලා ඉන්න වෙලාව අප මුලින්ම කරන්න ඕනේ අපේ මනස නිලවු කරගන්න ුවනේ හම ැත්තහ එක හරිියන්න. මේ පැෑ විසිය අතරෙන් එක විනාඩි පහලො අපි මේ සධयුම් කර. තමයි ප්‍රධානමතේ. ඒ කහොමදම එක් කරන්න. උබට පුළුවන් ඔබේ කැමතිම ගීතයක් ප්‍රසවිඳන්න පුළුවන්ගේ. එතකොට ඒ ගීතයරස දඳල මනස නිවු කරන වැඩ පට ගන්න ළුවන්. එහෙම නැත්තම් තව කෙනෙකොට පුළුවන් තම කැමති ක්‍රඩාාවක ද එෙමනස්ත්නන් යාමක සමහරයෝගවල. ඒ වගේ සුදුසයක් කරන්න පුළුවන්. ඊ ළඟට අනිත තම ඔ දක ැයින උට පුුවන් ඔබ මිතුරෙක් එක්ක විනාඩි පහලවකට අඩු කාලයක් වැවි නාඩි පහළලකට ජී ය කරන්න දෙපා පොඩි දුරකතෑ. යකින් කතා කරලා පැහැදිිව තමන්ගේ මනත නිරවුල් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අප අපේ මනත නිරව් කරගෙන තමයි සූදානන්වෙන්න. ඊළඟට අපි මේ පැෑ විසිහතර සූදානන් වෙනකොට අපිට අවශ්‍ය උපරණ සියල්ල එකතු කරලා තියාගන්්ඩොන් එම ැත්තම් මැදින් මැදින් අපිට ඒක දේවල් අමතක් වෙලා හොයන් යනකොට මුල්ලුි එකක් කලබල වෙන ආතීර පත්ව වන වැඩේ කරගඩ දැක. ඒක හින්දා ඔබට මුලින්ම හොඳ හිස් පොතාක්. තිෙන් ඕන අපි අවශ්‍ය කරුණ සටහන් කරගන්න ඒ වවගේ ඔබේ සිලබස්ස එක ඒවගේම ඔබේ පාඩංවල තියන සටහා ඒවගේම තමයි නෝට්බු මේටික ඒගගේ ම ටෙක්ස් ුක් ය සල්ල අපි ලං කරලා තියා ගන්්ඩෝනේ සූදානම් කරලා එක තැන. ඊලඟ පීවර එක තමයි වැදගත්න සුදු ස්ථානයක් තෝරගන් ෝන් සුදු ස්ා ඔ කකාමරය වන්න පුළුව ත්තන් මහතනක් ෙන්න්න පුල න නිසල පරිසර ෙන් පුළුව. ඒ ශෂෙන් තියන්්ඩෝඕන දෙයක් තමයි මෙතන නිහැන්ඩී තාව නිහන්ඩ වවොන ඒවාගේම තමයි අපේ යාලු ගොඩක් එක කරනේ අන්තිම දවස සූදාන ෙන්න්න බෑ අතිම දහ තංගලුව මයි දගන්න. ඒක හින්දා අපි අනික් අයගෙන් තොරව තනීම මේ වැඩි කරන්න්ඩුවුන්. එති ඊළඟත ඊළඟ එක තමයි අපි අපේ පරිසය සබ් බද. තියන සබ් බහෝදුරට අඩු කරගන්නු විශෂම රූපවාහැනි නිවසේ රූපවාහැණිය ක්‍රියා විරිහෙත කරලා තියාගන්ඩ මේ පළවෙනි අති දවසි. ඊළඟට අනිත්්‍යක තමයි ඔබ ඔබේ දුරකතනනිවාරම වින්දිි කරදන්. එහම නැත්තං එක සයිලන්ස් කරලතියගන්න ඇති මේ කරුණු තුන්න තමයි ඔබේ පසුබිම සකස් කරගන්න. දැන් තමයි අපන්නේ කොහොමද අපි පාඩං කටයතු එ දිනකින් සූදාාන කරගන්න කෙළමමුකද ඔබට මුළුසිිලබස්ස එකම එකදනකින් කටපාඩන් කරන්නත් බෑ ඒවට සූදානන් වන්නත් බැවෙන කිසි දෙයක් කරන්න බෑ. ඉතින් එතකොට පලමනි ර තම ඔ පුළුවන් පොඩිලිස් කක් දන්නට ි් න්න පුුව ඔබේ. විශේයට සමගාමය විෂයට අනුගත වෙච්ච විශේෂ වචන ඒවගේ විශේෂ යෙදදු ඒවගේම තමයි විධ සංකල්ප. විධ සංකල්ප අපි මේ ලිෂ්ට එකට එකතු කරලා ලියලම්. ියලා ඒ එවලෙම ලියන්ඩරෝම්. ියලා ඒටික එකතු කරගන්න. ඊළඟට දෙවනුව. අපි දෙවනුව කරන්ඩ යන්නේ මේකටම සමාන දෙයක්. ඔබට පුළුවන් දේවල් මේ විදියට සකස් කරගන්න ගමන්. බට පුළුවන් ඔබේ හිතේ ඔබේ හිතේ පොඩි මැප්ප එකක් දහගඩ. ඒයන්නේ ඔය තියන සංකල්ප, ඔබ පුළුවන් පංචි පින්තුරෙකටගන්න, එක හිතෑඇ සේ. ඊ පස හෙම ැතං පුංචිසිතික ගන්න පුළුවන්, හෙමත් නැත්තං මේ දේවල් පුංචි ගราාफ්ට එකක්, එහම ැතං, ප්‍රස්ථාරකට විධ ප්‍රස්ථාවලට ගීද දේවල්වලට නිර්මාණය කරලා ඔබ හිතෑ තුළෙ සටහන් කර ගන්න පුළුවන්. ඉස ඒක තමයි දෙවැනිකාරණය. ඉළඟට තුංම නිකාරණෙ තවකාර්ණයක් අපපි ගන්න පුළුවන්. රි මේ දේවල් අර මුලින් ගහපු ලිස්්ට් එක නැවත ඔබට රිමයින්් කරන්න පුළුවන්. එක යන නැවත බ බල බලා බල බලා තමන්ගේ මනසට ගන්න පුළුවන්. ඉතින් මේ කරුණු තුනම ඉතාම වැදගත් එක දවසිං මේ වැඩේ කරනොට මොකද අපිරි තියෙන්නේ පැය විසි හතරයි ඉති ඊට පස්සේ අපි විවිද්ධ තොරතුරු එක්්‍රැස් කිරීම තමයි මෙතන කරන්න ඊළඟට තවත් වැදගත් දෙයක්තිීමවා. ඔබ ගන්න ඕන ඔබේ පාඩම් පොත්තුො බේ තියෙන සටහා පොත්වල තියෙන අ සාරාංසන්නන්නේ සාහන්සි මො මුළු පොතම අපිට කියවන්නද බෑ සහරතඇන්ල බ ගරුවර කියලා ඇති මෙන්න මේවා තමයින්නේ ඒවා බ සටහම් කරගන ඇති කඩු සටහම් පොත්වල සරල. එතකොට ඒවා ඊට පස්සේ පොතේ තියෙන සාරාංස කරපු දේවල් ඔබට මේ වෙලාවෙ කියෝලා ඔබේ මතකයට දන්න පුුවන් දැන් අපිනක ගොඩක් දේවල්තියෙන යකතු කරගෙන. අපි ඟ තියෙනවා වැදගත්තු වචන වැදගත් යදුම් ඒවගේම? දගදේවල් සංකල්ප මේවා අපි හදලතියීම. ට පස ඔබ රූපරාමටික හදලතියා ගන්න ඔබේ මොලේ. ඒවා වක්ගුවලින් චිත්‍රවලින්, පින්තතුරවලින් බ්‍රාස්්පරලින් අපි හදලතියාගනීම. ඊළඟට මේ සරලවතියන සාරාන්ස ගතකරපු දේවල් අපි තියාගන ඉන්නවා. දැන් ඔන්න අපි සන්නදධවෙලා තියන්නේ අපි ඩීලාගර තියෙ පහරදෙන්න්න. අපි කාඩද පහර දෙයෙන්. ඔන්න ඔබට පුළුවන් ඔබේ යාුවෙක් මේ වැඩේට එකතු කරගන්න. ඔබ දැම්මොකද කරන්නේ ඔබ මේ හොයාගත්ත දේවල් වලිං ඔබේ යාළුවට හෙටව්දේ විභාගර ලියන විදිහ කියලදනවා. යාලුවෙකොට කියලදෙනවා වාගේ ්‍රා් අර මනස ඇඳ ගත්තේව පින්තුරෝල ඇඳ පෙන් නන්නට පුළුවන් ඒවගේ ඔබ සරල්ල යෙදුම් යොදාගත්ත දේවල් ඒවාගේම සංකල්ප ගැන ඔබ ලියාගත්ත දේවල් නැමත බලබල අරයාල්ුවට ගන්න. එතකොට මොකද වෙන්නේ ඔබට මේ දවසඇතුල අවරු ගනාවක් ඉගෙන ගත්ත දේවල්ට වට. විභාගට සූදානංගෙන පරිසරයක් හදාගන්න පුළවාන්. එතකොට දැන් ඔබ ඒකට සූදානංගල දැ යාලුවකොටත් ඉගන්වා ඒනකටම මතකතියා ග්ඩන මේ කාරර්ණය කරනකොට අපි එක පිළිවෙලකට යන්නේන අපි තැනින් තැන අපිට සුදුසු තැන්වලින් විභාගට අනුමාන කරපු තැන්වලින්ඒ වගේම වැදගත් තැංවල ද ඔබට පේන ඇති උගන්න කොට බොෝවෙලාවට සමහර දෙේවල් වැඩියෙන් හයිලයිට් කළ බුරුවරුගන්න ඒ වගේම තමයි සමහර දේවල් ඔබේ සිලබස් එකේ වැඩි පුරතියෙනවා. අන්න ඒවදගේ දේවල් තමයි අපි විශේෂයෙන්ම වැඩිපුර අවධානයොම කරන්න. ඊට පස මේ අපට ලොකෝදේවල් කටපඩන් කල තියාගන්න කරන්නවාට ංචි පින්තුරගේ ලොකු විස්ත්‍රයක් කරන්නපුළන්. ඉතින් අන්නේ වගේ පුංචි කෙටි සටහන පින්තුරක් ඇදල තියාගන මේක අපි යහළවාට උගදලා අපි විභාගට සූදාන. ඉති මේක විතරක් කරල බෑ. ඊළඟට අපි තව පොඩි ටප්ප එකක්. පොඩි කරුණක් හිතේ තියා ගන්නවා මොකද. අපි නැවත නැවතත් අර ලියගත්ත ලිස්් එක මතක් කර කර දැන් අපි ගන්නවා ප්‍රශ්න පත්තරයා ප්‍රශ්නපත්රයා කරගන අපි ඒ ප්‍රශ්න පත්තර වලට උත්තර ලියන් මුලු ප්‍රශ්න පත්තරන්නේ එක ප්‍රශ්මයක් කරගන අපි දියල බලන්නන උත්තර. අපිට කොතන්නද වර දින්න කියලා. නැමත රිමයින් කරල බලන්නවා. අපි යොදාගත් දැන් අපේ යෙදුම් කහොද මේේක යොදාන්නේ. අපි යොදාගත්ත ේ පින්තුර කොහොමද ඔක්කො මන සිතිගෙන් මෙවායි ඇඳපුුවනේ මේ දේවල් කොහොමද යෝදන්නේ. අන්න ඒ විදිහට ඔබට පුළුවන් මේ පැය විසි හතර අවුරුද්දකට වඩා වැඩි දෙයක් කරන කාල කළමනා කරනයක් කරගන්න. ඉතිරි මෙන්න මේ විදිහට සූදානන් වෙලා ඔබට කළුවන් ඔබේ විභාගයට පෙරදින. ඒක ඇන අන්තිම පැය විසිහතර ඉතාම කාරක්ෂ හැ ඒ වගේ තමයි ඔබ දන්න ඔබට කියන සමහාරාය උපදෙ දෙනවා මේේ අන්තිම දවසේ. තමන් නිදහසේයින්ට පාඩාන් කරන්න දෙපාගල හැබැයි ඒ කියන්නත් මේදේම තමයි මොකද අප ගෙනගත්ත දේවල් නැවත්ත ආවර්ජනය කරන්න තමයි මේ පැයි විසි හතර දෙන්නේ ඉතින් මෙතනත් කරන්න යන්න ආවර්ජන. ඒ වගේම තමයි අපි නිකම් හිටියොත් කිසිම වැඩක් කරන්න නැතුව අපිට හැමවිලේම අපේ ස්ත්‍රෙස්්සක ආතතිය ඒ වගේ තමයි අපි කලබල වෙන ේවල් වැඩිියනවා. එතකො අප ඉළඟදවට සූදානන්න හැබැයි අපි මේමගේ වැඩපිළි වෙලක් කරොත් අපට කලබල නැතුව ආතතියෙන් තොරව නිරවුල් මනසින් යුක්තව සූදාානවැඩ පුළම් පහුවදා විභාගයට. ඉතින් එහෙනම් අපි මේ මයික එක විස්තර කරලා දෙන්න අපි තවදගසක ඔබගෙතයෙනවා ඉතිං මේක කෙටියෙන් නදට මතකතියාගෙන ඔබ ඔබේ විභාගට ඉස්සෙල්ල පෑවිසි හතර ඉතාම කාරක්ෂන් විදිහට උපක්‍රම සීඩියෝ භාවිතා කරලා විභාගයට සූදානම්වැඩ. ඉතින් මේ නිසා අපි හිතනවා ඔබට පුළුවන් වෙයි ඔබ ලබාගත්ත දැනුම ඉතාම ක්‍රමුවත් ඔප ක්‍රමශීලියෝ යොදර ඔබේ විභාගගේ හොඳින් සමක් දෙයන්න. ඉතින් හෙමනම් අපි අදට ඔබෙන් සමුගන්වා ඉතින් නැමතත් ඔබට ආරාධන කරනු අපේ හෙල්තැන් ිය ලබ ු චනල්ල එක සප්‍රයිප පලතියාගන් ඒ වගේ මොවල්ලට ප්‍රශ්නයක් තියමනං කමෙන්ට එක කදදාලා අප හන් අපේඒ සුදුසු දවල්වලට සුදුසු විදියට උත්තරදන්ට බලාගෙන ඉන්නවා ඒවගේ තමයි මේ වගේ නවතන ීඩියෝ අපි ඔබවෙත අරගෙනවා. එහෙනම් සියලු දෙනාටම බොහොම ස්තුති අපි අදට ඔබෙන් そうだ